ධනවත් බව අතින් ගැන ලෝකේ ක්‍රීඩකයන් අතර නොම්බර් එකේ ඉන්නේ ටයිගර් වුඩ්ස්. දැන් ඒ වගේ කට්ටියට එච්චර මුදලක් ලැබෙන්නත් සාමාන්‍යයෙන් ලංකාවේ ආසියාව තරණය කරපු ඔබලා වගේ කට්ටිය ඒ තරම් එහෙම නොවෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද? ටයිගර් වුඩ්ලා කියන ක්‍රීඩකයෝ සෙල්ලම් ක්‍රීඩා ටෝර්නමන්ට් සෙල්ලම් කරන්නේ යුරෝපියන් එකේ. දැන් මම සෙල්ලම් කරන්නේ ඒසියා වල. මම සෙල්ලම් කරපු කාලේ ඩොලර් එක මම ටූර්නමන්ට් ගොඩක් දිනුම් සෙකන්ඩ් පහක් ආව නිව්සීලන්ත ආවා සෙකන්ඩ් මැලේසියාම සභාව පොනක දිනු රොක්ස්මන් මාස්ටර් සිංගප්පූ ඒ කාලේ සල්ලි අඩුයි. දැන්ට සාපේක්ෂව ක්‍රීඩාවේ තිබුණ මුදල අඩුයි. අඩුයි. දැන් මුදල වැඩි. ඉතින් ඒ වගේ ඒක තමයි ඒගොල්ලන්ට එච්චර සල්ලියක් ලැබෙන්නේ. ඔබ මේ වෙනකොට සංචාරය කරලා තියෙන රටවල් මොනවද සාමාන්‍යයෙන් ගොල්ෆ් ක්‍රීඩාවස? මම ගියා ජැමයිකා ගියා, හොංකොං ගියා, නිව්සීලන් ගියා, චයිනා ගියා, ඒසියා ගියා, ගොඩ ජපෑන් ගියා. ජපෑන් ගිහලා තමයි මම අසනීප වුණේ. මගේ දනිස් මොකද්ද ඔබ ගියා ඔබට සිද්ධ වුණ මේ අසනීප? මගේ ජපෑන් ගිය වෙලාවේ මගේ දනිස්සේ වතුර ආවා. ඒක ඇවිල්ලා දවස් සමානයක් විතර දනිස්සේ වතුර දවසෙන් දවස අස්කිරුවා. ඒක අඩුවේගෙන යනකොට මගේ වම් කකුලට ආවා දනිස්සේ. ඒකේ වතුර ආවා. එතකොට මම ජපෑන් එකේ මාව නැවතුවා හොස්පිටල් එක නගසකි වල. ඊට පස්සේ වතුර දනිස් දෙකේම එනවා නවත්තන්න බෑ, මේක නිකන් උල්පතක් වගේ. ඒ මාව නවත්තපු හොස්පිටල් එකේ ඩොක්ටර් යමාඩා කියලා ඩොක්ටර්, එයා මගේ ස්පොන්සර් කෙනෙක් හිටියා මිස්ටර් යනාසි කියලා, වයි යනාසි කියලා. එයාට කියලා තියෙනවා අර ඔපරේෂන් කෙරුවොත් මෙයාට ගෝල්ෆ් සෙල්ලම් කරන්නත් බෑ, ඇවිදින්නත් අමාරුයි කියලා. ඉතින් ඒගොල්ලෝ මන් දන්නේ මගේ වාසනාවටද කොහෙද, එයා මගේ දනිස් දෙකම හිල් කෙරුවා. හිල් කළා මේ වගේ කෝප්ප දෙක දෙක එක කකුලට මාස 8ක් මගේ දනිස් දෙක හේදුවා. ඒ හොදපු වෙලාවේ දනිස් දෙක අවුරුද්දක්ම හොදලා පස්සේ ඒක අඩු වුණා. මගේ මේ අතේ නීපොතු ගැලවෙනවා, මගේ කකුලේ නීපොතු ගැලවෙනවා, මගේ තැන මගේ පස්සෙන නීපොතු වලට වැඩි මේ ගැලවෙනවා සැරෙන් සැරේ. ඇඟිලි ඉදිමෙනවා. මම හිතුවේ නෑ ක්‍රීඩා කරන්න බැරි වුණා. ඊට පස්සේ මම ක්‍රීඩා කරන්නත් බැරි වුණා. මං හිතුවේ නෑ මම ගොඩ එන පුද්ගලයෙක් වෙයි කියලා. ඉතින් අවුරුද්දෙන් පස්සේ මම ජපෑන් එකෙන් ගෙදර ආවා ලංකාවට. මම ලංකාවට එනකොටත් මම ආවේ වීල් එකේ. ඇවිල්ලා ලංකාවට ආවට පස්සේ මම ගිහිල්ලා මට දන්නේ කෙනෙක් ඩොක්ටර් කෙනෙක් කිව්වා, ගිහිල්ලා හම්බෙන්න ඩොක්ටර් රෝයි කොළුතුංග කියලා. ඒ රෝයි කොළුතුංග ඩොක්ටර් හම්බෙච්ච වුණාට පස්සේ එයා මට බේත් දුන්නා. ඒ බේත් වලට අවුරුදු දෙකමාර දෙක යනකොට මම හිටපු තත්ත්වයට වැඩිය මං ගොඩක් සෑහෙන තත්ත්වයකට තැවිලා මං ටූර්නමන්ට් සෙල්ලම් කළත් මං ටූර්නමන්ට් දිනු. මේ වගේ ලෙඩක් හැදෙන්න නම් එපා, කාටවත්ම හැදෙන්න එපා. මේ වගේ හැදුනොත් ගෙදර මූලිකයට හැදුනා කියන්නේ අද මගේ අද මගේ මට මෙච්චර ලොකු ලෙඩක් හැදිලා අද මගේ දරුවෝ ඉන්න තැන දැක්කම මට ලොකු ආඩම්බරයක් වෙනවා. ඔබගේ බිරිඳ රැකියාවක් කරන්නේ. එයා ගෙදර ආරේ කරුණා රංජිනි. ඒ යාවත් ඉතින් ඔය අම්මනි මම ඉතින් සෙල්ලම් කරන ගමන් ඉතින් ඔය යන ගමන් ඉතින් ඔය ඉනාවත් දාලා තමයි යාවත් මට මේ යාළු වුණේ. මම ඉතින් ඒ වුණත් මම ගොය කසාද බඳින එක නම් මම අතීතේ කොහමද පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්? මම ඔය කසාද බඳින කියන එක නම් මගේ හිතේ තිබුණ නෑ. කොහමරි ඉතින් මේක ඉතින් අර සිද්ධ වුණා. සිද්ධ වුණා. ඊට පස්සේ සිද්ධ වුණාට පස්සේ ඉතින් හොඳ පොඩ්ඩක් ඉන්නකෝ. එතුමිය මොනවද ඔබතුමා ගැන කියන්නේ කියලා පොඩ්ඩක් බලමු. එයා එතකොට කැඩි කෙනෙක්. එයාගේ ගොඩාක් ධෛර්යය තිබුණා. එයා ඒ කාලින් දැම්ම පාන්දර 4ට නැගිටිනවා. දැනට උනත් 4ට තමයි නැගිටින්නේ, 6ට ගියාට.
අනිවාරෙන් එයා එලාම එකක් තිබ්බ වගේ කාල ඉඳම නැගිටිනවා. නැගිටල එයා එතකොට නම් අපි මෙහෙට එන්නෙපෑ දැම් මේ ගෙවල් ළඟ. එතකොට එයා උදේට පුස්සයි කලින් ඉන්නේ. අනිවාරයම බෝල 800ක් 1000ක් උදේරයා පැට්‍රිස් කරනවා. ඉතින් මැච් වලට යන්න එහෙම ඉතින් ගොඩක් කරදරයි. නමුත් ඒවා ඉතින් මහත්තුරු ගොඩාක් උදව් කරා. ඒ කාලේ හිටපු මහත්තුරු උදව් කරා. ඉතින් ඊට පස්සේ ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික එයා ජාත්‍යන්තර තලයටම ආවා. විවාහ වුණ දා ඉඳන්ම අදටත් සමහර විට එයා දන්නේ නැතුව ඇති එයා හම්බ කරන්නේ කීයද කියලා. ඒ වගේ තමයි මගේ පුතත්. අනේ අපිට ඒ වගේ දරුවෝ ලැබෙන්නෙත් නැහැ. ඒ වගේ මහත්තුරු ලැබෙන්නෙත් නැහැ. රටටත් ආදර්ශමත් පියෙක් හැටියට තමයි මට කියන්න පුළුවන්. එතු මේ ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද? එයා මගේ සහයෝගයක් දුන්නා ලොකු මේ ක්‍රීඩාවට. ක්‍රීඩාවට සහයෝගයක් දුන්නා. මාව ගොඩගන්නත් සහයෝගයක් දුන්නා. ඉතින් අපි විවාහ කසාද බැඳා කියලා අපි දෙන්නට දෙන්න එකමුතුවෙන් මගේ දරුවෝ මට තුන්දෙනෙක් ඉන්නවා. ඔව්. එතකොට අර මිතුන් හැර තව අනිත් කවුද? අනිත් අය. මගේ ලොකු දුව ඉන්නවා. එයාගේ නම? එයා නිසංසලා. හ්ම්. එයා ડોක්ටර් කෙනෙක්. හ්ම්. ඉතින් මගේ පුතා ප්‍රෝ ගෝල්ෆර් කෙනෙක්. හ්ම්. මගේ පොඩි දුව ලබන අවුරුද්දේ ඒ ලෙවල් කරනවා. ඔව්. අද මං ඉන්නේ සතුට. මම හිතන හැම තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට ලැබෙන්න ඕනේ. හ්ම්. දැන් ඔබට ඒ ගමන ගැන මොකද හිතෙන්නේ? ඔබ බොහොම අමාරුවෙන් උඩට ඇවිල්ලා ක්‍රීඩාව ඉගෙනගෙන ලෝකයට ක්‍රීඩාව අරන් ගිහිල්ලා ඒ ගිය ගමන ගැන මොකද හිතන්නේ නන්දසෙන මහත්මයා? ඒක හිතන්නේ මමට හිතාගන්න බෑ. ලොකු ආත්ම තෘප්තියක් තියෙනවා. කියන්න දෙයක් බෑ. මට කියනකොට මට කඳුළු වෙනවා. මට ඒක කියන්න බෑ. ඒ දුක අද මගේ දරුවෝ විඳින්නෙත් නෑ. අපි විඳ දුක ඒ දුක් විඳපු නිසා තමයි අද අපි සැපක් විඳගෙන අද රටේ හොඳට හොඳ තැනක ජීවත් වෙන්නේ. හොඳ වැදගත් මිනිස්සුත් එක්ක ආශ්‍රය කරලා අද වැදගත් මිනිස්සු අපි නන්දසේන දේශබන්දු කිව්වට නන්දසේන කියන පුද්ගලයාව සෑහෙන අද ලංකාවේ හොඳ ලොකු ඒගොල්ලෝ දන්නවා. තාමත් මේ නන්දසේනට හොඳ කියනවා මිසක් තමන් නරකක් කියන එක නම් මං ඉතින් නන්දසේන මහත්තයා දැන් ඔබ රාජකීය ගෝල්ෆ් සමාජය මේක කොයි කාලේ වගේ පටන් ගත්ත එකක්ද? 1879 තමයි මේ ගෝල්ෆ් කෝස් එක ඉතාලම අතීතයේ පටන් ගත්තු. දැන් මේකට ඔබගෙන් යම් කිසි සේවයක් වෙනවද මේ මොහොතේදී? මම ගෝල්ෆ් කෝස් එක බලනවා. ඉතින් ගෝල්ෆ් කෝස් එකට පුළුවන් මගේ දෙන්න පුළුවන් සහයෝගය මගේ 100%ක් ගෝල්ෆ් කෝස් එකට දෙනවා, සේවකයන්ට දෙනවා. නෑ මම හිතන්නේ අපි මේ සාකච්ඡාව අවසානයේට වගේ ඇවිල්ලා තියෙනවා. අපි එතනින් එහාට ගිහිල්ලා ඔබට අන්තිම වතාවට මේ රටේ පොඩි දරුවන්ට දෙන්න මොකක් හරි උපදේශයක් තියෙනවද ගෝල්ෆ් ක්‍රීඩාව සම්බන්ධව? මම ගුරුනාංශ කෙනෙක් වගේ ඉගැන්වුවට උගන්වනකොට මගෙත් එක්ක කිසි දෙයක් විරුතාලු වුණත් මගේ දරුවට වුණත් ක්‍රීඩාව හොඳට කරගෙන යනකට මම උදව් ගොඩක් සෑහෙන්න මම මේ ක්‍රීඩාව පැත්තෙන් මම කෙරුවා. ඒක ට්‍රික්ස් ඔක්කොම මට කියලා දෙන්න මට එක්කෙනයි ඉන්නේ. ඒ මගේ පුතාට. අනිත් ඒගොල්ලන්ට ගන්න වාසනාවක් නැහැ. ඒක මට ලොකු කනගාටුවක්. මම හිතන්නේ අපි දීර්ඝ සාකච්ඡාවක යෙදුණා. ගෝල්ෆ් ක්‍රීඩාව ගැන බොහෝ දේ අපි කතා කරා. ඔබගේ දුෂ්කර ගමන සහ ලංකාවට ගෙනල් දුන්නු කීර්තිය මේ හැම දෙයක්ම ගැන මම හිතන්නේ අද අපිට සතුටු වෙන්න පුළුවන් ඔබ පැමිණි ගමන ගැන. ඒ වගේම අද මේ සාකච්ඡාවකට සම්බන්ධ වෙලා මේ අපේ මැදිරියට ඇවිල්ලා ඔබගේ වටිනා කාලය කැප කරලා මේ රසබර සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි ඔබට ආයුබෝවන් කියලා ආචාර කරනවා.